මේ දිනවල ප්‍රදේශ කිහිපයකට අධික වැසි සහිත කාලගුණයක් පැවතියත් ඇතැම් ප්‍රදේශවලට අධික උණුසුම් සහිත කාලගුණයක් පවතිනවා. මේ වන විට අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත තුනක්ද අහිමි වුණා. සම දීර්ඝකාලීන අවරශ්මයට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා පවා ඇතිවිය හැකි බවටයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ. දීර්ඝකාලීනව දැඩි හිරු රශ්මයට නිරාවරණය වන විට සමේ පිළිකා ඇතිවීම, ඒ වගේම සම ඉක්මනට වයසට යෑම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හිරුවෙලියේ තියෙන පරජම්බුල කිරණ UVA සහ UVB කියන කිරණ වලින් ඔබේ සමට හානි වෙන්න පුළුවන්. මේ වලින් සමේ විවිධ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සන්බර්න් වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඔබේ සම ගැනත් මේ දවස්වල සැලකිලිමත් වෙන්න ඕන. මේ දැඩි හිරු රශ්මියත් එක්ක ඔබ අවුවට නිරාවරණය වෙනවා නම් හරියාකාරව සංක්‍රීමකක් භාවිතා කිරීමෙන් සහ කුඩයක් හෝ හිස් ඇස්මක් භාවිතා කිරීමෙන් හිරුවෙලියෙන් ඔබේ සමත් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඔබ අවුවෙන් පරිස්සම් වෙන්න ඔබ සන්ක්‍රීම් එකක් භාවිතා කරනවා නම් ඒක නිවැරදිව භාවිතා කළ යුතු වෙනවා. එකක් තමයි මෙහි තියෙන සන් ප්‍රොටෙක්ෂන් ෆැක්ටර්. ඒ කියන්නේ SPF කියන අගය 30කට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම තමයි අවුවට යන පෑ භාගයකට කලින් සන්ක්‍රීම් එක ආලේප කළ යුතු වෙනවා. ඒ වගේම සන්ක්‍රීම් එක ඒකාකාරී ස්තරයක් තියෙන විදිහට ඉතාමත් හොඳට ආලේප කරන්න ඕන. ඊළඟට ඔබ දිගටම අවුවේ ඉන්නවා නම් පෑ 3කට සැරයක්වත් සන්ක්‍රීම් එක නැවත නැවත ආලේප කරන්න ඕන. ඒක ඉතාමත් වැදගත් වෙනවා ඔබට මේ ආරක්ෂාව ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.